හයි මම ජාගා ඉතින් ජාගා ගිටාර් ජිම් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ කොහොමද අපි practice කරන වෙලාවේ අපි practice කරන දේ ඵලදායී විදියට කරන්නේ හරියට කොහොමද කරන්න කියලා ඉතින් අපි යන් අද වීඩියෝ එකට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි වෙලාව ගක්කය කියනවා බිසි ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නැහැ මේ වගේ දේවල්. ඇත්තටම අපි ප්‍රැක්ටිස් කරන වෙලාව කොච්චරද කියන එක නෙමෙයි වැදගත්. අපි මේ ප්‍රැක්ටිස් කරන වෙලාවේ ප්‍රැක්ටිස් කරන දේ කොච්චර සාර්ථකව කරනවද කියන එක තමයි වැදගත්. මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ මේ ප්‍රැක්ටිස් කරන වෙලාවේ ප්‍රැක්ටිස් කරන දේ සාර්ථකව කරන්නේ කොහොමද කියලා. පළවෙනි දේ තමයි අපි ප්‍රැක්ටිස් කරන්න තෝරගන්න තැන. ඉතින් අපි ගෙදර ගත්තොත් එළියේ ප්‍රැක්ටිස් කරන්න ගත්තොත් නිතරම කට්ටිය එහෙම යනවා කතා කරනවා එතකොට ඒක අපේ ප්‍රැක්ටිස් එකට බාධාවක් අපේ අවධානය කැඩෙනවා ඉතින් ඒ හින්දා හොඳම දේ අපි කාමරයක වගේ ප්‍රැක්ටිස් කරන්න තෝරගන්න එක. ඒසර අපිට එක දිගට කියන්නේ අපේ අවධානය විදින්න නැතුව ඉන්න අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. දෙවනි කාරණය තමයි අපි ප්‍රැක්ටිස් කරන්න ඉඳගත්තාම අපි ගෝල් එකක් සෙට් කරගන්න ඕන. අපි අද මොකද්ද ප්‍රැක්ටිස් කරන්නේ? අපි කොපි සින්දුවක් අද ප්‍රැක්ටිස් කරනවාද ඒක ප්‍රැක්ටිස් කරලා ඉවර කරනවාද නැත්නම් අලුතෙන් මොනවා හරි ස්කේල්ස් ඉගෙන ගන්නවද නැත්නම් සෝලෝ එකක් ඉගෙන ගන්නවද ඒ විදිහට අපි අද කරන දේ ගැන හරි අයිඩියා එකක් තියෙනවද මොකක්ද අපි කරන්නේ කියන එක ගැන ඉතින් මේක තමයි අපේ දෙවෙනි කාරණේ තුන්වෙනි දේ අපි වෙලාව බලන්න ඕනද නැහැ ඒ කියන්නේ අපි අද පැය භාගයක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා අපි පැය භාගය යනකන් නිතරම වෙලාව බල බල හිටියොත් වෙන්නේ අපි يعني ප්‍රැක්ටිස් එකේ වෙලාව යවනවා විතරයි. කියන්නේ අපි පැය භාගය ගත වෙන්න ඇරලා අපි මොන හරි ප්ලේ කරනවා. අපි එහෙම නෙමෙයි කරන්නේ. අපි කරන්නේ අද අපි සෙට් කරගත්ත ගෝල් එක අද කොහොම හරි අපි ඒක කරලා ඉවර කරන කියන එකකින් තමයි අපි ඉන්න ඕනේ. එතකොට තමයි අද දවසේ අපිට යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා හරි නැත්නම් අපි අද කරන්න හිතපු දේ හරියටම කරලා ඉවර කරන්න පුළුවන්. හතරවෙනි දේ තමයි අපි ඉගෙන ගන්න යන සෝලෝ එක හරි නැත්නම් සින්දුව හරි කොටස් වලට කඩා ගන්න එක අපිට ඇත්තටම කොටස් වලට කඩා ගන්න එකෙන් තියෙන වාසිය තමයි අපිට ඒකේ අපිට වෙනම පොඩි කෑල්ලක තියෙන අඩුපාඩු හදාගෙන ඊළඟ එකට යන්න පුළුවන්. අපි හුඟක් දුරට අපි කරන්නේ සෝලෝ එකක් අරගෙන එක දිගට ඔක්කොම ඉගෙනගෙන දිගටම සෝලෝ එක මුලින් ඉඳන් අකට ප්ලේ කරනවා. ඇත්තටම එතකොට අපි ට්‍රයි කරන්නේ සෝලෝ එක මුලින් ඉඳන් අකට අපි කොහොමද දිගටම ප්ලේ කරා යන්නේ කියන එක විතරයි අපි මැද අපිට අර තියෙන වර්ධින තැන් අපි හදාගන්නේ නැහැ. ඉතින් හොඳම වැඩේ සෝලෝ එකක් කෑලි කෑලිවලට කඩාගෙන කෑල්ලෙන් කෑල්ල බලන එක. ඉතින් මේක තමයි හතරවෙනි කාරණේ. පස්වෙනි දේ තමයි අපි හැමදාම පටන් ගන්න ස්ලෝ ප්ලේ කරන්න. අපේ සෝලෝ එකක් හරි නැත්නම් අපි කෝඩ් වර්ක්ස් හරි අපි සින්දු ඉගෙන ගන්නෙම හරි බොහොම එමීට කෑල්ලෙන් කෑල්ල පටන් ගන්න. නැත්නම් වෙන්නේ අපි එකපාර ඒ ස්පීඩ් එකට ගියොත් අපි කරන්නේ ඒ ස්පීඩ් එක තියාගන්න විතරයි ට්‍රයි කරන්නේ. අපේ අර සෝලෝ එක අපි හරියට ප්ලේ කරනවද කියන එක ගැන අපිට ඩිය ගන්නෑ මොකද අපි ට්‍රයි කරන්නේ ඒ ස්පීඩ් එක තියාගන්න. අපි හැම්වෙලේම ප්‍රක්ටිස් කරද්දි අල්තින් දෙයක් ඉගෙන ගද්දි ස්ලෝ පටන් ගන්න. ඒ කියන්නේ ඒකේ තියෙන අඩුපාඩු හදාගෙන එක ලෙවල් එකකට ගෙනල්ලා හිමීට හිමීට ස්ටෙප් බයි ස්ටෙප් අපි ඒ අදාළ ටෙම්පෝ එකට අපි අරන් ඉන්න පුළුවන්. හැමෝටම ස්තුතියි අද වීඩියෝ එක බැලුවට. ඉතින් channel එකත් එක්ක අලුතින් කවරට සම්බන්ධ වෙනවා නම් අපේ පරණ වීඩියෝස් බලන්න. ඔයගොල්ලන්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා. මියුසික් තියරි, එතකොට ලික්ස්, සෝලෝස්, එක්සර්සයිසස් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න channel එක subscribe කරන්න.